විශේෂයෙන්ම ලිටර ගෑස් ආයතනය මේ වෙනකොට මුළු මනින්ම රටේ තියෙන ගෑස් අර්බුදය නිමා කරලා තියෙනවා දවස් 25ක් වගේ ඇතුළත කාලෙකදී අපි ඊයේ පෙරේදත් දැන් සති එකමාරකට ඉස්සෙල්ලා ලෝක බැංකුවේ මුළු කණ්ඩායමම ඇවිල්ලා හත් දෙනෙක්ගේ කණ්ඩායමක් ඇවිල්ලා මුළු ලිටර ගෑස් ආයතනයත් එක්ක ප්‍රගති සමාලෝචන රැස්වීමක් තිබ්බා. ඉතින් කොහොමද ලෝක බැංකුව අභියෝගයට ලක් කරන්නේ? ලෝක බැංකුවේ අරමුදල් අවභාවිතා වුණා කියන අභියෝගයට ලක් කරන එක වැරදි. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. මේක අමූලික බොරුවක් කියලා කියනවා. මේක සාවද්‍ය ප්‍රකාශයක් කියලා කියනවා. අපිත් එක්ක ප්‍රගති සමාලෝචන රැස්වීමක් තියලා ලිටර ගෑස් ආයතනයේ ලෝක බැංකුවේ පිළිගැනීමට ලක් වුණා. එතනදී අපි කරපු ක්‍රමවේදයන් සහ මේ මුදල් පරිහරණය කරලා ගෑස් පෝලිං ඉවර කරලා රටට දුන්න මේ සුබ පණිවිඩය ගැන අපි පිළිගැනුමට ලක් වුණා. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා ලෝක බැංකුව කියන සුවිශාල ආවෙත් සුවිශේෂී ආයතනය ඒ හරහා ලැබුණු මූල්‍ය අරමුදල් අපි ඉතාමත් වගකීමෙන් ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිතා කරලා ඒ අවශ්‍ය ක්‍රමවේද සම්පූර්ණ කරලා ලෝක බැංකුවේ පවා පිළිගැනීමට ලක් වෙලා තමයි මේ සියලුම ගෑස් ක්‍රමවේදයන් අනුගමනය කළේ. අපි ඉදිරියට අපේ රට ගෑස් අර්බුදයක් නැවත නොවන තැනට ගොදුරු නොවන තැනට ලිටර ගෑස් ආයතනය වග බලා ගන්නවා කියන පණිවිඩය විශේෂයෙන්ම කියන්න කැමතියි. මෙහි බේස් වෙලා ඉන්න එහෙම නැත්නම් ලෝක බැංකුව වෙනුවෙන් මෙහි ඉන්න ඒ නිලධාරී මහත්මයා අපිට කතා කරලා ඉවර වෙලා මේ දුරකතෙන් දැනුම් දුන්නා. මේ වගේ චෝදනා නිවැරදි කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. මොකද මේ ලෝක බැංකුව කියන ඉතාම සුවිශේෂී ආයතනයේ බ්‍රෑන්ඩ් නේම් එකටත් මේ හරහා මේගොල්ලෝ මේ වමනා නැති පදනම් විරහිත ප්‍රකාශ කරනවා කියලා. මේ එකම එක සැපයුම් කරුවෙක් ගැන කියන්නේ. ඉතින් මේ සැපයුම් කරුවට නැව් නැත්තම් කරන්න බැරි නම් ඉතින් ඒ සැපයුම් කරුවත් එක්ක යන එක ඉතාමත් අවදානම් රටට ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බැරි වෙනවා ඒ වගේ සැපයුම් කරුවෙක් එක්ක යෑම තුල. ඉතින් මෙම සැපයුම් කරුවා හරහාම මේ සැපයුම් කරුවා වෙනුවෙන්ම මේ කතා කරන එක මම දන්නේ නැහැ. මට ඒක ගැන විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ගෑස් අලුත් නව සිලින්ඩර් නිකුත් කරන එක తాවකාලික නවත්තලා තියෙනවා. මොකද අපේ ප්‍රධාන වගකීම ඩොලර් හොයාගෙන මූල්‍ය කටයුතු සම්පාදනය කරලා මිලියන 50කට අධික ලිට්‍ර පාරිභෝගිකයන් වෙත අපේ සේවාව අකණ්ඩව සැපයීම. දැන් අපි ඒක සාර්ථක කරගනිමින් සාර්ථක කරලා ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඊගාව අපේ බලාපොරොත්තුව තමයි මේ වසර අවසානයේ හෝ ජනවාරි විතර වෙනකොට ඊගා වසරේ මුලදීම අලුත් සිලින්ඩරුත් ගෙනල්ලා ඉවල වෙළඳපළට දාලා අලුතෙන් සිලින්ඩරයක් බලාපොරොත්තු වෙන ජනතාවටත් ඒ සේවාව සැපයීම. ඒ සඳහා මූල්‍ය ආධාර එහෙම නැත්නම් මූල්‍ය සම්පාදන කටයුතු වල අපි මේ වෙනකොට නියැලිලා ඉන්නවා.